ටැවල් ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වෙලා අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ටැවල් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කිරීම දැන් අද අපි ඉන්නේ කඩුවෙල ප්‍රදේශයේ නේ ඔව් කඩුවෙල ඉන්නේ ඇවිල්ලා තැන් කීපයකට යන්න තියෙනවා කොරතොට රජමහා විහාරය නවගම පත්තිනි දේවාලය මේ ආශ්‍රිත ප්‍රදේශ කීපයකට අපි යන්න අද බලාපොරොත්තු වෙනවා ඒ ටික බලාපොරොත්තු වෙන ගමන්ම ඉදිරියට ගිහලා හැමතැනකම විස්තර ඔයගලන්ට ගෙනෙන්නේ මේ බලාපොරොත්තු ඇතිව අපි ඉදිරියට ගිහලා බලමු මොනවද තව තියෙන්නේ කියලා දැන් අපි ඇවිල්ලා තින්නේ කඩුවෙල පත්තිනි දේවාලයට අපේ ගමනේ එක්තරා සංදිස්ථානයක් මෙතෙන්ට ඇවිල්ලා අපි බලාපොරොත්තු අපි බලමු දේවාලය තුට ගිහිල්ලා මොනවද දේවාලයේ කොයි වගේද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඒ වගේ මේ දවස්වලදී දේවාල මණ්ඩල පෙරහැර සිද්ධ වෙන නිසා අද විශේෂම දවසක් අපි ආවේ දේවාල මණ්ඩල පෙරහැර දෙකක් වගේ තියෙනවා ඊට පස්සේ මහ පෙරහැර පවත්වන්නයි කටයුතු සූදානම් කරලා තින්නේ කෙසේ වෙතත් ඒ සියලු දේ සඳහා විහාරස්ථානයත් පත්තිනි දේවාලය සියලු සූදානම් වෙන තියෙන්නේ ඒ වැඩ කටයුතු හිම සිදු වෙන අතරේ අපි අදට ගිහිල්ලා බලමු දේවාලයේ වැඩ කටයුතු සාමාන්‍ය දිනවලදී කොහොමද සිදු වෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු අපි අපේ ගමනේ අපි එක දණකට ඇවිල්ලා තින්නේ මේ කඩුවෙල පත්තිනි දේවාලයට මේ මොහොතේදී අපිත් එක්ක එකතු වෙනවා කඩුවෙල පත්තිනි දේවාලයේ ප්‍රධාන බස් නායක නිලමේ මහතා අපි එතුමත් එක්ක තමයි සුවද සාකච්ඡාව කරන්නයි මේ සූදානම අපි එක්ක ඉන්නේ එතුමත් එක්ක මෙන්තුනේ ඔය නිලමතුනි මුලින්ම දැනගන්න කැමති කඩුවෙල මේ පත්තිනි දේවාලය ඇයි මෙච්චර විශේෂතාවක් වෙන්නේ මේක හය වෙන්නේ පරාක්‍රම රජුගේ කාලේ ඇති වෙච්ච දේවාලය කෝටි වේටයි ඊට පස්සේ राज्य चिन्ह राज्यंगे सटन विलावि मेक मे बिमुतम उपयोगी करवाइंट पड़न गेवी सैरम कल दी राज्य 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 मिथन निदर्तम ये सैरम सटन मेहवल पंची आसन इतिहास मेमी परंपरा මේ ගත වෙන්නේ මම අවුරුදු 37ක් දැනට මේ ස්ථානයේ සේවය කරලා තියෙනවා. ඒතරට අපේ නිරන්තරයේ දැන් මෙච්චර කාලෙ මේ පෙරහැර සිදුවේ. මේ අවුරුද්දේ මේ වර්ෂයේදී මේ ඇති වෙච්ච මේ කොරෝනා වුදුනත් එක්කලා. මොකද්ද මේ පෙරහැර යම්කිසි වෙනස්කම් කීපයක් වෙන්නේ නැති කොහොමද මේ? සෞඛ්‍ය මේකට අනුකූල තමයි ඉඳලා තුමල්ලාගේ උපදෙස් පරිදි තමයි කරන්නේ. නමුත් මේ ප්‍රදේශවල කිසිම चारित्रिया කුබල් පෙරහැර පැවැත්වුවා මල් පෙරහැර පැවැත්වුවා පාවන පිටු පෙරහැර පැවැත්වුවා එක් වේලේ පෙරහැර කළා අද දෙවේලේ පෙරහැර අද ආරම්භ කරන දිනේ ඊට පස්සේ දී කැපීමේ මා මංගල්‍ය සිදු වෙනවා ගම්මඩු මංගල්‍ය ගිනි පෑගීමේ මංගල්‍ය දරායක සාන්ති මේ වෙල කටයුතු මේ 31 වෙනිදාට සියලු කටයුතු අවසන් වෙනවා අවසන් වෙනවා
සුවසෙත උදා කරන්න තමයි මේ මහ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට මේ සාධනයි මේ නරලොයි බාර දීලා තියෙන්නේ. එදා ඉඳන් මේ පැවතෙන ආකාරයට මේ ග්‍රහවල දුර වෙන්න මේ වගේ අපි සෙත්සාන් දෙක සාදෝ 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 නමෝ අම්බාර බලකාර නම්බුකාර සූනියන්දිගේ රාජෝත්තමය කියන්නේ කබලෑ පුරවරයේ මුන්නාංශයේ අඩවිය ප්‍රධාන අඩවිය තියෙන්නේ කුලියා පිටියේ ඇඹෝ දේවාලය කියන දේවාලය ඉතා කීපයක් දේවාල කීපයක් ඉදි කරලා තියෙනවා. පළමු දේවාලය තියෙන්නේ ඇඹෝ දේවාලය කියන මුන්නාංශයේ මේ මුල් ස්ථාන ළමයි මේ මුල් තැන තමයි රාජකාරි කරගෙන මේ අවසරය අරගෙන අපි වරුද්දා පතා ඒ බුදු පූජාවල පවත්තන් ඒ ස්ථානයට යනවා. ගිහිල්ලා ඒ ස්ථානයේ අවසරය අරගෙන තමයි මේ පෙරහැර මංගල්‍ය අවසන් කරලා ඒ ස්ථානෙට ගිහිල්ලා බුදු පූජාවන් තියලා දෙවියන්ගෙන් අවසරය අරගෙන මේ කටයුතු හොඳින් කරගෙන යනවා. ඉතින් ගම්බාර සුද්ධතුණියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියන්නේ ඉතින් එයාට හොඳට හොඳයි නරකට නරකයි සෑම දෙයකින්ම සතුරු කරදර වලට බාධක වලට හතුරු ආංගනාවල් ලෙද්දුක් වලට සෑම දෙයකටම පීඩ වෙන දෙවි කෙනෙක් තමයි ගම්බාර දේවතාවා. එයා කිව්ව දේ කරන කෙනෙක් තමයි ගම්බාර දේවතාවා කියන්නේ. ඊළඟට අලුත්නොර දේවාලේ දෙරිමුණ දේවාලේ යස්ස සේනාපතිට අධිපති කියන්නේ යකුන් යස්ස නියම් බලපලා දුන්න දේවතා බණ්ඩාර දෙවියන් වහන්සේ කියන්නේ අලුත්නොර වැඩවඩාරන. ඒ අලුත්නොර වැඩවඩාරන දේවතා ආනන්දමයි ඒ යකුන්ගේ යසනීන්ට බලවලා දීලා එයා විදිබුත යස්ස පේත කියන නාමයෙන් මේ සියල්ල දෝසාන්දකාරවල් කරවන මගෑරවල සියලු දෙනාටම එයාගේ ආශිර්වාදයක් උදා කර දීලා තියෙනවා. බල සාර නම්බු කාර සුනියන් දිවිය රාජෝත්තමයන් වහන්සේලාගේ නාමයේද වැඩම තුම්පත් කෙරෙන වැඩ කන්න ලම් දිවසන කරුණාමන තුම්පත් කෙරෙන රජමහාවිහාරය ඓතිහාසික වශයෙන් සම්බන්ධ කරගත් ඉස්සන කුබිරනවා කුරුදු පුරා උත්තරහරණක් පුස්තාන්තන්ව කුරුදු රජමහාවිහාරයේ තවුරුදු සුන්දිදා සුන්සේකර වේවදා පෙරණීති ආදී නයකම් කියනවා ප්‍රාග්මී අක්ෂර වලින් සමන්විත මේ විහාරස්ථානයේ ප්‍රාග්මී පෙන්දිපි විහාර ප්‍රධාන ස්ථානය කුදුරණකොළ රජමහා විහාරයේ වර්තමාන කාලීන අංග සම්පූර්ණ විහාරස්ථානය බවට පත් වෙලා තිබෙනවා. ජනතා ජනතරයෙන් පැමිණෙන ඒ වගේම මේ කුජ ශාන්ති කර්ම ඒ වගේම පුජ පූජා සංඝ සම්බුද්ධ පූජාදී පවත්වන ආගමික වශයෙන් විශාල ස්ථානයේ ස්ථායි ඉදිරියට තිබෙන ස්ථානයක ආගමික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක් ඇටියෙද ලංකාවේ හැමදාම විදිහට ඉදිරියපත් වීම සිද්ධස්ථානයක සඳහන් කරන්න පුළුවන් කම තිබෙනවා. පාරම්පරිකව කල්පනා කරනකොට කොරදට කියන්නේ
श्री विक्रमराज सिंह राज्य आगे ऐतिहासिक ऐतिहासिक युद्ध में कड़ी संस्था प्रसिद्ध सुधेम खुर्दर पर आसानी पीठ बैठूंगल ये कार्य उत्तर बल्ब स्थान है श्री त्यागराज सिंह राजस्थान है दौरा करते बहुत योग गोल्डे दिन प्रधान स्थान अतिरात योग ऐतिहासिक स्थान करते खुर्दर राज महाविहारी मैं प्रकाश ग्रंथ पूर्व කොරතොට රජමහා විහාරයට අපේ ගමනේ තවත් එක් සම්දිස්ථානයක් කොරතොට රජමහා විහාරය කියන ඓතිහාසික වටිනාකම තියෙන ඉතාමත් වැදගත් පෞරාණික දේවස්ථානය මේ හේවාගම පරිශ්‍රයේ තියෙන මේ ඉතාමත් වැදගත් ඓතිහාසික පරිශ්‍රයේ තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මේක කොයි වගේ තැනකද තියෙන්නේ පිහිටලා තියෙන ඉතාමත් අලංකාර පරිසරයක තියෙන ඒ විස්තර සියල්ලම දැනගන්න කැමති ගොඩක් ගමනක් යන්න තියෙනවා අපි ඇවිදලා බලමු කොහොමද යන්නේ කියලා සඳුද ඔව් අද අපිට මේ කන්ද මේ උඩට නගින්න තියෙනවා ඒ සෙල්ලිවි මේ විවිධාර්ගයේ දේවල් දි වෙනවා අපි ආ බලමු මහිතන්නේ මේ ලොකු කන්දක් උඩරම එන්න දිනවා ඇවිල්ලා මහිතන්නේ මේ කන්ද උඩර නගිනගේ සඳුල අපිට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මොකද අන්තිමේදී අපිට ඔබට පෙන්වන්න තියෙන ඔබට සමීප කරන්න පුළුවන් දසුන ඊට වඩා ලස්සන එකක් වෙයි කියලා අපි හිතනවා කොරතොර රජමහා විහාරේ බලමු අපි තව ගොඩක් උඩට යන්න තියෙනවා රජමහා විහාරේ ගිහලා බලමු අපි කොහොමද ඉදිරිය කියලා ඔව් අපි යන් ඉස්සරහ පඩිබිල අපිට ගුඩට ඇවිල්ලා මේ කන්ද මුදුනට එද්දී මේ ගස්කොලන් වලින් වට වෙච්ච මේ ප්‍රදේශයෙන් තමයි පටන් ගන්නේ මේ බුදුන් වහන්සේ දැකීමට වදිනා 80,000ක් මහා ශ්‍රාවක වහන්සේලාගේ ප්‍රතිමා ටික මෙතන ඉඳන් උඩට යනකම් තියෙනවා මම හිතන්නේ මේ පඩිබිල ගාව උඩට යනකම් මේ සියලු ප්‍රතිමාවන් මෙතන නිර්මාණය කරලා තියෙන දකින්න පුළුවන් කොරතොර රජමහා විහාරයේ මේ දෙකට තමයි මේ විශේෂ වෙන එක දෙයක් තමයි මේ දෙ අපි උඩට ගිහලා බලමු ගමනේ ගොඩක් දුර අපි ආවා අපි තැන් කීපෙකට ගියා අපේ දවල් කැමරෙන්නුත් පස්සේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඓතිහාසික ඇඹලව රත්ගල් වෙහෙර එහෙම නැත්නම් ඇඹුල්ගම විහාරයට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපි හංවැල්ලට එනවා නම් කඩුවෙලින් ඉඳන් අපි හංවැල්ලට එද්දී ඒ අතරක ආටිගල මාර්ගයෙන් ආටිගල වාරින් ඇතුළට ආවම තමයි මේ ඇඹුල්ගම විහාරය අපිට හම්බ වෙන්නේ අපි ගිහිල්ලා බලමු ඇඹුල්ගම විහාරස්ථානය ඇයි මේ ප්‍රදේශය ඉතාමත් විශේෂ තැනක් කුසලන්නේ ඒ වගේම මෙතන තියෙන අලංකාර පරිසරය ඒ පරිසරය කොයි වගේද කියලා සිරිතරබන්න තමයි අපි ආවේ මම දැන් සඳුල අපිට යන්න පුළුවන් ඇතුළට ගිහිල්ලා බලමු ඔහොම අපි ඉස්සරහට ගිහිල්ලා බලමු
බුල්ගම රජ මහ විහාරයේ අපි එක්තරා පරිශ්‍රයකින් අපි පිළිම වහන්සේ තියෙන තැනට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ පිළිම වහන්සේ තියෙන පරිශ්‍රය ගත්තාම ගොඩක් දේවල් පිළිම වහන්සේලා කීප නාමයක්ම මෙතන වැඩිනවා සමාධි පිළිම වහන්සේ හිටි පිළිම වහන්සේ වගේම තවත් ස්ථාන කීපයක් මෙතන දකින්න ලැබෙනවා මේ ප්‍රදේශය ගත්තාම සඳුළු පොඩ ප්‍රදේශය ගැන කියමු කැලෑ ප්‍රදේශයක් දක්නට ලැබෙනවා සමය නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ මේ ඉතින් කොහොමද මෙතන මේ පරිසරය සිරින් අරබගෙන අපි ඉදිරියට ගිහිලා බලමු මේ කොහොමද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ ඒ වගේම මේ අපි කිව්වා වගේම මේක නේ පොඩක් කැලෑවක වනයක ප්‍රදේශයක් මේක ස්වභාවයෙන් මේ නිකන් අඳුරු ප්‍රදේශයක් ලස්සනකුත් තියෙනවා අනිවාර්යයෙන්ම මේ මම හිතන්නේ උඩට ගියාන් පස්සේ අපිට මීට වඩා ලස්සන දසුණක් ලබා ගැනීමේ හැකියාව බලා ගැනීමේ හැකියාව ලැබෙයි අනිවාර්යයෙන්ම අපි ගිහිලා බලමු කොහොමද තත්ත්වය කියලා තවත් උඩට යන්න තියෙනවා මාර්ගය නම් ඉතාම දුෂ්කරයි කෙසේ වෙතත් අපි ගමනේ අවසානය වෙනකන් යන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ මම හිතන්නේ අපේ ටීවී ලෝකේ කණ්ඩායමෙන් මේක ඉතාමත් අපහසු අභියෝගයක් වෙයි මෙතනට පැමිණෙන එක කෙසේ වෙතත් මම හිතනවා අපේක්ෂක ඔබට ඉතාමත් හොඳ අත්දැකීමක් ලබා දෙන්න අපිට හැකි වෙයි කියලා පේන ඇති තියන්නේ අපි ගල මුදුරනම අපි ඇවිල්ලා තියෙන්නේ අතරම අමාරු හිතුවට වඩා අමාරුයි අපි අර ඉස්සල්ලා දේවස්ථාන පන්සල් වලට පූජන ස්ථාන වලට ගිහිල්ලා අපි හිතුවේ නෑ මේ වගේ ඇඩ්වෙන්චර් තැනකට එන්න හම්බ වෙයි කියලා හැබැයි කෙසේ වෙතත් අපේ වැඩේ විතර වෙනවා ගිහිල්ලා බලමු අපි කියව විදිහටම අඹුල්ගම රජ මහ විහාරයේ අඹුල්ගම විහාරස්ථානයේ මුතුනම ස්ථානයේ තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එතන පිළිම වහන්සින දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම මේ චෛත්‍රපති මහාවගේ ඔය සියලු දේ මෙතන තියෙනවා. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය තමයි අඹුල්ගම විහාරස්ථානයට ගොඩක් කට්ටිය එන්න හේතු වෙන ස්ථානය තමයි අර කිව්වා ආවා වගේ මාර්ගය දුෂ්කරයි. හැබැයි මේ මාර්ගයේ අවසානයේ අපිට දකින්න හම්බෙන දසුන ඉතාම චමත්කාරයි. දුෂ්කර ගමනකින් පස්සේ අපේ අවසානයේ ඉතාම මිහිරි දෙයක් අපි ජීවිතේත් මං හිතන්නේ ඒ වගේම තමයි ජීවිතේ අපිට දුෂ්කර අත්දැකීම් බොහොමයක් තියෙනවා හැබැයි ඒව ජයගෙන අපි ඉස්සරහට ආවෙන් පස්සේ එතන තියෙන අපේ ජීවිතය තමයි සුන්දර එකක් වෙයි මම මේ තැන ගැන පොඩ්ඩක් කතා කරලා පේනවා මං හිතන්නේ ඔබට තාමත් පේනවා මේ කැලණි ගංගාව කොළඹ නගරයෙන් ගලා වසින මේ එක්පසින් කැලණි ගංගාව ගලා බහින මේ ආටිගල ප්‍රදේශෙන් හංවැල්ල ආටිගල ප්‍රදේශෙන් මේ ගලා වසින්නේ ඒත් එක්ක අපිට දැක ගන්න පුළුවන් ඒ ආසිතව මේ ගංගාවේ ජලය යොදාගෙන මේ ජල පිරිවාදු කළා බෙදාහරින ස්ථාන වගේම මේ ජලය තුලින් මේ බීම ආශිත නිෂ්පාදනය කරන ආයතන කිහිපයක් මේ ආශිතේ ගොඩනැගිලා තියෙනවා කෙසේ වෙතත් මේක මේ හංවැල් නගරය කියන්නේ සීතාවක රාජධානියට අයිති වෙන කොටස සීතාවක රාජසිංහ රජුරුවන්ගේ භූමිය කියලා හඳුන්වන්න පුළුවන් නැත අතීතයේදී කෙසේ වෙතත් මෙතෙන්ට ආවෙන් පස්සේ තියෙන ඉතාම චමත්කාර දසුනක් ඈතින්ම වටෙන්ම කඳු
බොහොමයකින් වටේල ඉතමත් සොඳුරු දසුනක් බලාගන්න එන්න පුළුවන් ඔබටත් ආරාධනා කරනවා ඔබත් මේ ප්‍රදේශයෙන් යනවා නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා ගොඩවැදිලා යන්න පුළුවන් ඉතමත් දුෂ්කර මාර්ගයකින් පස්සේ ලස්සන තැනකට එන්න පුළුවන් මම හිතන්නේ වෙනස්ම අත්දැකීමක් වේවි කොළඹ නගරයේ තදාසන් ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් නිවාඩු දිනයක ඇවිල්ලා තමන්ගේ පොඩි වෙනසකටත් එක්ක එන්න මෙතෙන්ට කියලා ආරාධනා කරනවා තවත් මේ ආශිතව තියෙන දසුන් කීපයක් සමග ඔබ සමග එකතු වෙලා අපි අනිත් පැත්තෙන් පල්ලයට බහින්නේ සූදානම විහාරස්ථානයේ තියෙන මේ පිළිම වහන්සේ තියෙන ස්ථානයේ තමයි ආවේ. පිළිම වහන්සේ තියෙන මම හිතන්නේ ගමන දුෂ්කර ඉඳම මිනිසුන්ගේ වැඩි පැමිණීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මල්පහන් පූජා කරලා තියෙන පැමිණීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙතනට පැමිණීම ඉතින් දුෂ්කරතාවයෙන් ඉඳව කෙසේ වෙතත් ස්ථානය ගැන කිව්වම අර සිතට දැනෙන්නේ අමුතුම සිසිලසක් මේ ගමනේ මහන්සියත් එක්ක මම හිතනවා මේ ස්ථානයේ මේ වගේ පිළිම වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්නම ලොකු වෙහෙසක් ලොකු පිරිවැයක් දරන්නට සිදු වෙන්නේ නැති මොකද මෙච්චරව දුෂ්කර ගමන් මාර්ගයේ මේ පිළිම වහන්සේගෙන නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දේවල් රැගෙන ඒම ඉතාමත් අපහසු කාර්යයක් ඒ වගේම ආහාර වේලක් ලබා ගන්න ගියත් පල්ලහට යන්න වෙනවා ගොඩක් අමාරුයි හැබැයි ඒ දේවල් හරියට ඉදු කරලා තියෙනවා හැබැයි ඒත් එක්ක පේන මිනිස්සුන්ට මේ පිළිබඳ තියෙන විශ්වාසය භක්තිය ඉතින් අපි ගිහිල්ලා බලමු තවත් මේ වගේම මේ ස්ථානයේ ආශිතව තියෙන තව සොඳුරුතම් මොනවද කියලා බලාගෙන ඉදිරියට යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ගයෙන් බහිනකොට අපිට විවිධාකාරයේ බුද්ධ ප්‍රතිමා හම්බ වෙනවා. මේ තියෙන්නේ එක විවිධාකාර බුද්ධ ප්‍රතිමාවක්. අපේ ගමනක් යන අපි ගිහිල්ලා අපි ස්වාමීන් වහන්සේලා හම්බුණ ගැසිලා පූජනීය ස්ථානවලට යෑම අපේ එකම අභිප්‍රාය වුණාට අතන අපේ කණ්ඩායමත් සිතන්නට නැතුව ඇති මේ වගේ තැනකට එන්න හම්බ වෙයි කියලා කෙසේ වෙතත් මම හිතන්නේ ඒ සොඳුරු අත්දැකීම ඔබටත් ඒ ආකාරයෙන්ම සමීප කරලීමේ අවස්ථාව හැකියාව අපිට ලැබුණා මම හිතන්නේ ඊටමත් විශිෂ්ට ගන්නේ ගමනක් වේවි මෙය රැඳී ඉන්න කියලා ආසස කරනවා තව විනාඩි කිහිපයි අපේ ගමන අවසන් වෙන්නට තියෙන්නේ अभिवादन ही निश्चय नित्यम भाव चाहे नो
අපේ ගමනාන්තයේ අවසානයේදී අපි නැවතින නැවතුම තමයි මේ ආවේ මේ ඇවිල්ලා තියෙන්නේ කොතලාවල සංකපෙට්ටි විහාරස්ථානයට සංකපෙට්ටි විහාරස්ථානයත් ඉතාමත් වැදගත් පෞරාණික විහාරස්ථානයක් ලෙස නම් දරා තියෙනවා මේ වෙද්දී මේ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන විහාරස්ථාන වලින් එකක් ලෙස මේ සංකපෙට්ටි විහාරස්ථානය දක්වන්නට හැකියාවක් තියෙනවා ඉතින් අපේගේ ගමනේ අවසානයේදී තමයි මේ එකතු වෙලා තියෙන අවසානයේ අපි දැක බලා ගන්නට සූදානම් වෙන ස්ථානය සංකපෙට්ටි විහාරස්ථානයේ අපගේ ගමන අවසන් වීමත් එක්කලා අද දවසේ අපි කරපු චාරිකාව මෙතනින් අවසන් වෙනවා. අපි ගොඩක් පූජනීය ස්ථානවලට ගිහිල්ලා විශේෂ අධ්‍යක්ෂින් කිහිපයක් ඔබට සමීප කරලීමේ හැකියාව අපිට ලබා ගැනීමට හැකි වුණා. ප්‍රථමයෙන් අපි ගිහිල්ලා කඩුවෙල රන්කඩුපත්තිනි දේවාලයටත් ඒ වගේම අපගේ ඊට පස්සේ අපි ළඟා වුණේ ඇත්තරම කොරතොට රජමහා විහාරයට කොරතොට රජමහා විහාරයට සමීප වෙලා එතන දසුන් ඔබට ගෙනීමේ හැකියාවත් අපිට ලැබුණා. මීට පෙර අපි ඔබ හා එක් වුණේ ඇඹුල්ගම විහාරස්ථානයේ සිට. එතනත් ඉතාමත් විශේෂ අධ්‍යක්ෂීම් සහිත තොරතුරු කීපයක්ම ඔබට සමීප කරන්නට අපිට අද දිනේදී හැකි වුණා. ඒත් එක්ක සංකපෙට්ටි විහාරස්ථානයේ තොරතුරු ඔබට ගෙනල්ලා අද දවසේ අපේ වැඩසටහන හමාර කිරීමටයි මේ සූදානම. හිරුත් කාලයට අවනත වෙලා බහැගෙන යන වෙලාවේ අපි ඒකට අවනත වෙන්නේ නැතුව කොහොමද අපි ඉතින් අපේ වැඩසටහන ඔබට සමීප කර මේ වැඩසටහන මෙතනින් අවසන් කිරීමටයි සූදානම. TV Royal සමග දිගටම රැඳී ඉන්න ඔබට තවත් මේ වගේ මූ විශේෂ අධ්‍යක්ෂීම් විශේෂ අවස්ථා විශේෂ ස්ථාන පිළිබඳ තොරතුරු ළඟා කර දීමට අපි තිහුසුලුව කටයුතු කරනවා. අපි සූදානම් වී සිටිනවා. එක්ව සිටින්න දිගටම මේ TV Royal.